Kavu mamayin nemi Susuman vageya vevi Taniye turulvi Mumuna supengi Rasi talelang vevi Tarumal kadaden nemi Tarumal kadaden nemi සසලි නොයන්නේ ඔබගේ මගේ ස්නේහේ නේදෝ හිත මාගේ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ වෙන කවුරුවත් මාගේ තුරුලේ නිදන්නේ ළඳේ ගාවු මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙවි තනියේ තුරුල්වි මුමුණා සුපෙම්ගි රැසිතලේලං දෙවි තරුමල් කඩා දෙන්නෙමි මතු ජීවිතේදී මෙලොවින් තුරන් වී ගුවනේ පියාඹන්න වේවි අභ්‍යවකාශේ ග්‍රහලෝක ගානේ මිතුරුන් සොයා යන්න වේවි ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ දුවරුන්ගින් අහන්නෙත් ඔයා වයිලදේ හේ ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙවි තනියේ තුරුල්වි මුමුණා සුපෙම්ගි සීතලේලං වෙවි තරුමල් කඩා දෙන්නෙමි තරුමල් කඩා දෙන්නෙමි තරුමල් කඩා දෙන්නෙමි යසිත් කෙළඹ ආරච්චි යසිත්ගේ ගායනය ගැන මම මුලින්ම විමසන්න කැමති නෙළු අධිකාරි මහත්මියගේ හොඳයි යසිත් ලස්සන ගීතයක් තෝරගෙන තියෙනවා එයාගේම දේවල් ටිකකුත් ගීතයට එකතු කරලා තියෙනවා ඉතින් කොහොමත් අද ලොකු තරඟයක් තියෙනවානේ යසිත් ඉතින් ඔයාගේ ගීතය ඔයා හොඳින් ඉදිරිපත් කළා අපි බලනවා සමස්ත අද තරඟකරුවන් අතර ඔයාට කොහොමද එහෙම වෙන තැන කියලා අපි ඉදිරියේදී බලමු ඔයාගේ ගායන දිවියට මං සුබ පතනවා. ඔව් සිතුමිට. ෆික්ෂන් අනුරාධමත්. ඔය ඇසිත් මමත් පෞද්ගලිකවම ගොඩක් ආස කවර් වර්ෂන් එකක් ඕක. ඔබ ගාව මම ඉන්නේ මේ ගීතේ. ඉතින් ඇත්තටම මෙහෙමයි. මට එකක් හිතුණා යසිත්. යසිත් ඇත්තටම දක්ෂයෙක්. ඒ කියන්නේ ඔයා උත්සාහ කරන ලස්සන වේරියේෂන්ස් ගන්න. අර මේ වර්ස් එක එහෙම හරි ලස්සන තැනක් කිව්වා මොනවාද? මතු ජීවිතේදී මෙලොවින් තුලන් වී ඒගොල්ල ගාන ලස්සනට ලෑන් කරන තැනක් එහෙම තිබ්බේ. ඒ කියන්නේ ඒව ගායනා කරනවා කියන්නේ ඔයාගේ ඔයාගේ ඇඟේ මියුසික් තියෙනවා. ඔයා ගැන අවබෝධයක්ත් තියෙනවා. හැබැයි නමුත් මට එක තැනකට හිතුණා මේ ගීතයට වැඩ දැම්ම වැඩි ඉදත් කියලා.
එහෙම පොඩි එකක් තමයි ඒ කියන්නේ ඒ වැඩ වැඩිකම හින්දා සමහර තැන්වල පිච් වල ලොකු ලොකු තැන් ගියා නැති වුණා නම් ඒ ගීත ගායනය ඉතාම අනර්ගයි. ඉතින් ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා. Thank you sir. හේෂාන් ගමගේ මහත්මයා. ඔව් නාද තාල නැත සවුන්ඩ්ස් රිදම් පිච් තියාගෙන භාවයන් ඉදිරිපත් කිරීම භාවයන් ජනනය කිරීම ඉතාමත්ම අමාරුයි. ඔය සාමාන්‍ය ලයිෆ් එකේදී අපි සාමාන්‍ය විදියට නොයෙකුත් භාවයන් භාවයන් තත්ත්වය වලට අපි පත් වෙනවා. ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. නමුත් සංගීතය තුළ අපි මේ ආටිෆිෂලි නැත්තම් මේක අපි කියනවා මේක පපුවෙන් මෙන්න ඕනේ මේක බොක්කෙන් මෙන්න ඕනේ කියලා අපි කියනවා. ඒත් එහෙම එන්නේ නැතුව අපි මේක ආටිෆිෂලි ගත්තොත් එතන තියෙනවා යම්කිසි බැරිය එකක්. යම්කිසි පනින්න බැරි තැන් කීපයක් කියනවා. එතකොට දැන් යසිද්ගේ මම දකින්නේ ඒ බැරියස් මට හිතනවා බැරියස් ගොඩක් අඩුයි. ඒ කණු නැත්තම් කටු ඒවා ගොඩක් අඩුයි. යසිත් හරිම නිදහසේ තමන්ගේ එක්ස්ප්‍රෙෂන් ඉමෝෂන්ස් ඒ කැරට් මන් අර මම හිතන කැරක්ටර් එක ඇතුළේ ඉන්නවා චරිතය ඉන්නවා කියලා මම හිතනවා. නමුත් අර කිව්වා වගේම ඒ චරිතයට වැඩිය බැස්සොත් නාද තාල අමතක වෙන්න පුළුවන්. ඒතකොට ඒවත් මේක මේන්ටේන් කරන ගමන් තමයි මේ කැරක්ටරේ රඟ දක්වන්න වෙන්නේ. මම හිතනවා මම කැමතියි අසිත්ත තව අර අඩුපාඩු හදාගත්තොත් මම හිතනවා අපි හිතන වේදිකාවේ පෞරුෂය හදාගන්න යසිත්ත පුළුවන් වෙයි කියලා. ජය වේවා. Thank you sir. දැන් වෙන ග්‍රහලෝකයකට ගියත් හොයන්න ආවද? ඔව්. හොඳයි. වටිනා නේද? මටත් එහෙම වෙන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබවතන ඔබට අවසන් 12 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.